සරන්න එකම රැකවරණය වෝ මේ බද්‍රකල්පයේ සවවෙනුව ලෝකයට පහළවී වදාල ගෞතමනම් සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් දෙවමිනිස් ලෝකයා කෙරෙහි පන්සාාල වසරක්පුරා මහාකරුණාවෙන් දේශනා කරපු ඒ මෙහිරි ශ්‍රී සද්ධර්මය ඉගන ගැනීමටයි දැන් අපි හැමතෙනම සූදානම් වෙන්නේ. පින්වත්නේ අපගේ මේ ජීවිතය බුදුරජාණන් වහස දැක්කේ සසරේ ඉපදීපදි රි ඉපදප මැරිමැරි යනස්භහාවෙන් යුක්තයි කියලා. මේ ඉපදින මැරණස්භභාවේ ආරම්භ කළවරක් හොයන්න බැහැ. ඒවගේම මේ ඉපදපදි මැරිමැරි යනස්භහාවේ ඉපදියම හේතුවෙන් අවසම් වන කෙළවරක් හොයන්නත් බැහැ ආරම්භ කෙළවරක් නැති අවසම් වන දවසක් දන්න නැති ඉපදීපදි මැරිමැරී අනන්ත දුක්විඳමින් යන ස්වභහායක් තමයි අපේ ජීවිතවල තියෙන්න්නේ. එහෙම යන අතරතුර තමයි අප හැම දෙනාටම මේ දුර්ලභ මනුස ජීවිතය දැංවුදාවෙලා තියෙන්න්නේ. ඒවගේම අපි මනුස්සලෝකයේ මනුසෙක් හැටියට එපදිලා අපේ ජීවිතතේ ගෙවනකොට. දුර්ලභ වාසනාවක් අප හැම දෙනාටම උදාවනා ඒ තමයි. බුදුරජාණන් වහන්සේ නමක් ලෝකට පහන වෙලා දේශනා කරපු ඒ ශ්‍රී සදධර්මය ශ්‍රවනය කිරීමේ ඇහුන්කන්දීමේ වාසනාවදැන් අප හැම දෙනාටම උදාවෙලා තියනවා. පින්නත්න බුදුරජාණන් වහන්සේ වදාලේ බුද්ධෝ හවේ කප්ප සතේෙහි දුල් ලබෝ බුදුරජාණන් වහන්සේ ලක්කන්නේ කල්ප සිය ගණෙනෙකුණොත් දුර්ල බයි කියලා. ඉතින් ඒ දුරල්ලබ බුද්ධ ශාසනයක් තුළ මනුස්සජීවිතයක් ලැබෙනකොට ඒ රබෝ මනුසජීවිතයට බුදුරජාන්සගේ ධර්මය අහන ලැබෙන්නේ ඒ ධර්මය අහල මතක තියාගන්න ලැබෙන්නේ ඒ ධර්මය පුොරුදු කනල් ලැබෙන්නේ පලාතුරකින් මේ අවස්ථාවට කියන්නේ ෂණය කියලා චන සම්පත්තිය කියලා. ඉගැ අපිට නැවත ගේ මොහො උදාවී කියල කියන්න බැහැන්. අපිට මේ වගේ අවස්ථාවන් උදා වනාදය කියල කියන්න බැහැ. කෙලවරක් නැති සසරේ එහෙමෙනකොට ලැබිච්චි දුර්ලබ මොහොතාක්. මේ මොහොත ද අපි බුදුරජාන් වන්සගේ ධර්මයට දක්ෂ වනුත් ධරමය පුරුදු කරගත්ත අපේ ජීවිතර ගලපගත්තොත් ධර්මය තුළෙන් අපේ ජීවිතය දැකගත්ත අපිට වාසනාව උදාවනවා මේ ඉපදන මැරණ සසරදුකින් නිදහස්වෙන්න. ඉතිං ඒ සඳහා අපිට උපකාරවන අපේ ජීවිතයේ වැහිලා තියෙන්න නමුත් අපේ ජීවිත අපි අවබෝධ කරගත යුතු දහම් කොටසක් නමයි අද දවසේදී මේ ශ්‍රද්ධානාලිකාව අසරමත් දම් සක තුළින් ඔබට ශ්‍රවණය කරන්නේ ඉගෙනගන්න අවස්ථාව උදාවෙන්නේ. බුදුරජාණන් වහන්සේ අපේ ජීවිතය ගැන දකින්න නොයෙක් ආකාරය වදාලා. ජීවිතය තුළ තියනම් පින්නත්න අනවබෝධි කියල දෙයක්. ඒ අනවබෝධයටක් පාවිච්චි කරන්නේ අවිද්‍යාව කියන. ඒ අනවබෝධය නිසාම ඇත්ත දකිින් නැති නිසාම අපි ජීවිතයට බැඳි ලඉන්නවා. ඒ බැදීමට කියන්නේ තන්හාව කියලා. බුදුරජා න්නස් වදාලා අවිද්‍යානීවරනාන සත්න සංයෝජනාන. අවිද්‍යාාවන් වැසුනු තන්හාාවෙන් බැදුුණු එකකට බොහොදට මතක තියාගන්න අවිද්‍යාාවන් මකදද වෙන්නේ වැැහෙනවා. ඇත්තපේ නැහැ. ඒ නිසා තන්හාවින් බැදෙනවා අවිද්‍යයන් වැහිලා තන්නා අය බැදල තම අපේ මේ ජීවිතේ කෙලවරක් නැතුව සසර ඉපද ඉපදි මැරිමැරි ආවි. මෙන්න මේ අවිද්‍යාව නෙමති ගන දුරු කරලා ගන්න කටු ස්සිදු බිඳදාලා. ප්‍රඥ්ඥාවේ හිරුකිරණෙ ජීවිතේ ආලෝකමත් කරගන්න ආකාරය තමත් බුදුර ජන්නාසික ධර්මයෙක් අපි දැඟි ගණ ගන්න සූදානම්වෙන්නේ. බුදුරජාණන් වහන්සේ දවස්වල වැඩ සිටියේ රජගහනුවර ගිජ්ජකා වසත කියන ස්ථානයේ ඒ රජගහනුවර තිබුණ සම්පුවණමේ ගඩලෙන් හදපු ගොඩ නැගිල්ලා. කැන බිත්තිත් ගඩ වහලක් ගඩල් කෝම ගඩොලින් සම්පූර්ණ කරපු ගොඩ නැගිල්ලක්. ඒ ගොඩනැගිලට කිව්වේ ගිද්ජකා වසත කියලා. බුදුරජාණන් වහන්සේ ගිජ්ජකා වසතේ වැඩඉකට ආවාසනය වැඩඉන්නකට උන්හන්සේ දවසක් හවස්සරුව භාවනාවෙන් වාඩිවෙලා එක්තරා සෙවන තියෙන ස්ථානයකට ගිහිල්ලා දහම් පරියාය උහසේ විවේකෙන් වැඩඉන්නගම සජායනා කළ. උන්හන්සේ සජ්ජායනා කළ චක්කුංච පටිච්චරුපේ්ච උපපජ්ජති චක්. විnyaන තින්නං සංघති පස්සෝ පස්ස පचवेදන वेදන පचයා තන්හා තහා පचයා උපාදන උපාධන පච්चයා බව බව ප්चයා जाති ජාති ජයා ජරාමරණන් සෝක පරිදේව දුක්කදෝමන සුපායාස සම්භාවන්තිී ඒව මේ තස්සකේවලස්ස දුක්කක් කන්දස සමුදයෝහෝතී. මේ විදිහට ඇසමුල් කරගෙන කනමුල් කරගෙන නාසේ දිව කය. මනස කියන මේ ආයතනහාය මුල් කරගෙන දුක සකස්චන හැටි උන්වහන්සේ විවේකෙන් සජ්ජායනා කලා. එළඟට උන්වහන්සේ ආපවේ දුක සමුදේ දුක හටගන්න හැටි සජ්ජායනා කරලා.උහන්සේ ඉනගට සජජායනා කලා මේ විදිහට චක්කුංච පටිච්චරූපේච උපජ්්‍යති චක්. විஞ්ඥානං තින්නං සංගති පස්ස පස්ස පච්චයා වේදනා වදනා පච්චයා තන්හා තස්සාඒවතන්හාය අසේස විරාගනිරෝධा උපාධන නිරෝධෝ, උපාධන නිරෝධ භවනිරෝධෝ භවනිරෝධ ජාති නිරෝධෝ ජාතිනිරෝධ ජරමරනං සෝක පරිදේව දුක්කදෝමනස් සුපායාසා නිරුද්ජන්ති ඒව මේ තස්සකේවලස්ස, දුක්කා කන්දස නිරෝධහෝති මෙ ආකාරයෙන් ඇසකණනාසේ දිවකාය මනසතුලින් මේ හටගන්න දුක නැතිව නාකාරයත් සජ්ජායනා කළ. උහසේ නිරාමිසව ඒ සතුර ලබින් උන්වහස අවබෝධ කරගත ධර්මය නිමි ඒ ධර්මය සජ්ජායනා කළ දර මේ සජ්ජායනා කළේ දුක හටගන්න හැටත් දුක නැතිවෙන හැටිත්. බුදුරජාන් වන්සේ මේ ආයතන හායි මුල් කරගෙන දුක හටගන්න හැටක් නැතිවෙන හැටිත් සජ්‍යායනා කරනකොට එක්තරා ස්වාමීන් වහන්සේ නමක් බුදුරජාන් වසිට නොදුරින් හිටිය මේ ස්වායනස් භාග්‍යතුන් වහන්සේ ඒ දේ සජ්්‍යායනා කරනකොට අහාගෙන හිටියා. දැම් බුදුරජාන්සේ මේ ස්වාවිනාසට එහෙන සජ්ජාන කළ නෙමේ. නමුත් මේ ස්වන්නහස් පැත්තහින අහගෙන හිටියා තින් ඒ ස්වාමිෙනස කමුණ තරම් වාසනාවන්ත ඇත්ද. තුන් ලෝකේමදිනල උතුම් සම්බුද්ධත්තයට පත් එච්චි ඒ සම්මා සම්බුදුරජාණන් වහන්සේ හොද කලාව විවේකයෙන් වැඩඉන්නකට උන්වහන්සේගේ සිතය ඇතිති අවබෝධය මේ ආකාරය බ්‍රහ්මස්වරෙන් සජ්‍යායනා කරනකට උන්හසේ බොහෝ මාසාලක් අහාගෙන හිටිය. බුදුරජාණන් වහන්සේ ඒ ස්වාමිනා යහගන්නවා දැක්කා. දැකලා ඒ ස්වාමන් වහන්සේට කියනවා. අස්සෝසිනෝත්තුවම් භික්ීමන් දම්ම පරියායන්ති. ඉන්නම් භික්ෂුව ඔබ මං මේ සජායනා කරපු දහම් පරියාය අහගන දහිටියකිලවා. මං මේ සජජායනා කළ අශ්‍රවණය කරා දහගන දිහිටිය කිලවවා. ඒවම් බන්ති ස්වාමිණි භාගතනස්ස. මේ දහම් පරියාය ශ්‍රවනය කලාා මං අහාගන හිටියකිව. එමල බුදුරජාණන්සේ මේ ධර්මී තින වැදගත්කම් පින්වත්න මේ විදිහයට වදාලා. උගන්නා හිතුවන් බික්වීමන් දම්ම පරියාය. පින්න භික්ෂුව ඔබ මං මේ සජජානයක දහම් පරියාය ඉගන ගන්න ඕනේ. නමකද කරන්න ඕනේ ඉගන ගන්න ඕනේ. ධාරය හිත්වන් බික්වීමන් දම්ම පරියායන්. පින්න භික්ස්ුව ඔබ මේ දහම් පරිාය ධාරණය කරගන්නඕනේ. හොදට මතකේ තියාගන්න ඕනේ බුදුරජන්ාන්සේ වදාලා පරියාපුුණහිත්වම් භික් ඉමන් දහම පරිාය. පින්නක් භික්ෂුව ඔබ මේ ධම්ම පරිියායි හොඳට පුරදු කරගන්න කිව්වා. බුදුරජණන් වන්සේ වදාලා අත්ත සංහිතෝයම් බික්කු දම්ම පරියායෝ. මේ දහම් පරියායි හරිී මාර්තවත් කෙල කි්. අත්ත සංහිතෝ. හරිම ආර්ථවත් ඒ වගේම ආදි බ්‍රහ්මචරියකෝති. බ්‍රහ්ම චරය කයන්නේ පිවත්න නිවන් මාර්ගයට දුකින් නිදහසයන තින මාරගයට තමයි බ්‍රහ්මචරය කියලාැන්නේ. ආදිි බ්‍රහ්ම චරයකයන්නේෙ. ඒ නිවන් මඟට මුල් වෙනවා කියෙනෙක්. එහනම් අපිට හරිම වැදගත්න අපි ඉගෙනගන්නේ ඒ බුදුරජාණන් වහන්සේ උද්ගන්නආහි කියපු. ඒ කියන්නේ ඉගන ගන්න කියපු. පරියාපුුණහි පොරුදු කරන්න කියපු ධාරයහි දහරණය කරගන්න කියපු ඒ දහම් පරියාය අත්්‍ය සංහිත වූ යහපත පිණ සේතිවෙන නිවන් මඟට මුල්ලෙන ධර්මය. ඉතින් පින්නත්න බුදුරජාණන් වහන්සේ පිරිනිුවම් පාල අවුරුදු දෙදහස් පන්සීය පණහා ගෙවන යුගක පවා අපිට මේයාකාරී භාගගතන ස්ත්‍රී මුව මඩලින් දේශනා කරපු ඒ ධර්මය ශ්‍රවණය කල් ලැබීම මොන්න තරම් වාසනාවන්දේ. බුදුරජාන් වන්සේ මේ ධර්ම පරිියයායි අප දිගන ගන්න කිවවා. අපි චුට්ටක් දැන්ගේ දහම් පරිියයි ඉගන ගනිීම. බුදුරජාන් වන්සේ වදාලා චක්කුංච පටිච්චරූ පේච උපපජ්ජති චක්ක විඤ්ඥානම්. පින්වත්න අපි මේ ලෝක උපදිනකොට. අප ඇස් දෙකක් ලැබුණ කන් දෙකක් ලැබුණ නාසියක් ලැබුණ දිවා ලැබුණ කයක් ලැබුණ මනසල් ලැබුණ අපි ඇස් දෙකාරනකොට ඒ ඇස් දෙකට පේන රූප තියනවා අපි කන් දෙ බාහිරට යොමු කරනකොට ශබ්දේ තියෙනවා නාසි අපිට ලැබෙනකොට ඒටවමනා කර ගදස්වද බාහිල්ලෝක තියනවා. අපට දිවක් ලැබෙනකොට දියවටෝමනා කරන රස මේ ලෝකෙ බාහිරවත් තියනවා. අපිට කයක් ලැබෙනකොට ඒ කයිට ුවෝමනා කරන පහස බාහිර ලෝකෙ තියනෝ. අපිට මනසක් ලැබෙනකොට ඒ මනසට ුවෝමනාකර අරමුණු මේ ලෝකෙ තියනවා. අපි දන්න දවසින ඇස් දෙකින් රූප දැක්ක. කන් දෙකින් ශබ් දයහවා නාසේ ගඳසුවමදාක් ගහනය කර. දිවින්. කයින් පහස ලැබවා මනසිං අරමුණ හිතුවා බලන්න මේ ලෝක ජීවත්වෙනවා කියලා අප ඔයිට අමතර දෙයක් කරලා තියෙනවාද නැහැෙන රූප දකිනකට පියමනාප දේවල් ුණ අප්‍රියමනාප දේවල්ති ශබ්දහනකොට ප්‍රියමනාප ශබ්දහන් ලැබන අප්‍රියමනාප බ්දහන් ලැබුණු නාසිට ගඳසුවද ප්‍රියමනාපෙහිටට තිබුණ අප්‍රිය අමනනාපෙටයටට තිබුණ දිවට රස ලැබෙනකොට ප්‍රියමනාප මෙහි රැස ලබුණ අප්‍රියමනප කටුක රස ලැබුණ. කයට පහසත් ප්‍රියමනා පස ලැබුණ අප්‍රියමනා පහ ලැබුණ. අර අපට ප්‍රියමනා පරමුණ විතරය තිවුණේ. මහා පීදාවක් කරකස බවු බවක් ලැබෙන අරමුණ ලැබා ඒවගේ අපිට සැපිය සතුටක් ලබාද නරමුණ ලැබුුණ. අපේ ජීවිතයේ ඔය විතට ගෙුණ. අපි දන්නේ සාමාන්‍ය ලෝක දිනිදා ගත් කරද්දිී ඇස් දෙකින් ගරූප බලන්න විතරයි. කන් දෙකෙන් ශබ්දහන්න විතරයි. නාසයෙන් ගඳ සුමද විනින්න විතරයි. දිමට රස ලබන්න විතරයි. කායට පහස ලබන්නේ විතරයි. මනස් ටරමුණ හිතන්නේ විතරයි අපි දන්නේ. බුදුරජාණන් වහන්සේ මේ ස්වභාව ඉක්මවා ගිය. ඇහැන් ගරෝපයක් දකින කොට ජීවිතයක් තුළ සිද්ධ වෙන්න මොකක්ද කියන කාරණ බුදුරජන් වහන්සේ ගුරූප දේශනතුව අවබෝධක් කලා. කනන ශබද්්‍යකාන ජීවිතය තුළ කොමක්ද සිද්ධ වෙන්නේ කියලා. විනිවිධ දකින හැටි බුදුරජන් වහන්සේ අවබෝධ කලා. නාසියට ගඳ සහෝද දැයනකොට ඒතුළ කුමක්ද සිද්ධ වෙන්නේ කියලා බුදුරජන් වහසේ අවබෝධක් කලා. මේ විදිහයට ආධ්‍යාත්මා අර්තන බාහිර ලෝකෙත් එෙක්ක එකතු වෙනකොට. ජීවිතය අ්‍යන්තය කුමක්ද සිද්ධවෙෙන කියන කාරණ බුදුරජාන් වන්සේ තම අපිට කියල දුන්නේ. පින්වත්නේ අපි එහින් රූපයක් දකිනකොට ඒ තුළ යම් ක්‍රාකාරීත්‍යයක් සිද්ධ වෙනවා. ඒ කියන්නේ ඇහ ග්‍රෝපයක් දකිනකොට ඇහැ තුළ කරුණු කීපයක් හටගන්නවා. බුදුරජාණන් වස වදාළේ චක්කුංච පටිච්ච රූපේච්ච. ඇසත් රූපයත් නිසා උපපජ්ජති චක්කු විඤ්ඥාණයි. ඇසේ විඤ්ඥානය උපදිනවා. අපිට ඇස කියන දේ තේරෙනවා. රූපත් වි්ඥානය කියන්නේ විඤ්ඥානය කියන්නේ ඒ ඇසට රූපයක් පෙනීමට ඕමනා කරන දැනගැනීම ැසේ ඇත්වෙනවා. ඇසේ විඤ්ඥානය හටගත්තේ නැත්ත ඇට රූපයක් පේන්නේ නැහැ. ට විඤ්ඥානය නෙ දැනගන්නවාද. අපි යම් රූපයක් ඇසින් දකිනවද ඒ හැම දෙයක්ම දැනගන්නවා. දැනීම ග්‍රම්මූස්භාවයක් තියෙනවා. ඒ දැනීම නම් ස්වභාව ඇතිවෙන්නේ කරුණු දෙකක් වොමනෑ. ඒ තමයි ඇසත් රූපය. ඇසත් රූපයට නිසා හටගන්නවා ඇසේ විඤ්ඥානයේ. එදකොට කරුණු තුනක් එක තුුණානේ ඇසත් තියෙනවා වා විඤ්ඥානයක් තියෙනවා මේ කරුණුතුන යම් මොහොත් එකතු වෙනවාද ඒ එකතුවීමට කියනවා ඉස්පාර්ෂය කියලා. තින්නං සංගති පස්සු සංගතිකැ එකතු වෙනවා. අපි ඇස්පියාගත්තොත් ඇසේ විඤ්ඥානය හටගන්නාද නහ ඇස්පියයා ගත්තොත් ඇසේ විඥානය හට ගන්න නැහැ. ඇසි සරා රූපයක් නැත්තා ඒත් විඤ්ඥාණය හටගන්නේ නැහැ. ඇසයි රූපයයි නිසා හටගන්න වැසේ විඤ්ඥානය අන්නේ දැනගැනීම කියන ස්භාව ඇතිවීමත් එක්කම ඒ කරුණුතුන එකට එකතුන. විඤ්ඥාණය ඇති නොවනකන් ඇස රූපේට සම්බන්ධවෙලා නැහැ රූපේ ඇසට සම්බන්ධ වෙලා නැහැ. ට ඇසයි රූපයයි විඤ්ඥාණයෙන් එකතුවෙනකොට ඒ කරුණුතුන එකතුවීමට කියනවා පර්ය කිය. ඒ ස්පර්ශය හඳුන්නන් අපි චක්කු සම්පස්සෝ කියලා. ඇසේ ඉස්පර්ශය කියලා. බුදුරජාන්ේ වදාලා පස්ස පච්චයා වේදනා. ඒ ඉස්පර්ෂය ඇතිවීම නිසා ඇතිවෙනවාේදනා විදීම වින්දනයක් ඇතිවෙනවා. දැන් අපි මෙහෙමීතම අපි ඉස්සරහ මේ මල් තියෙනවා තකොට මේ අපි ඇස්පියා හිටිය තැසසිට මල් පේනවාද පේනැහැ. ඇසත් තියෙනවා රූපත් තියනවා අපේ රූපයට දීපු නම්මකක් ද මල් කියලා. එත ඇසයි රූපයයි එද ඇසේ විඤ්ඥාණ හටගන්නවා මේ මල් දැනගන්න අපි. එකක ඇසේ විඤ්ඥානය හටගන්නවා. ඒ කරුණු තුන එතකොට එකතු වුණා එකති වෙනකොට ඇතිවෙනවා විඳීම. එකතු වෙන කොට මැතිවෙන්නේ ඒ එකතුවීමට තමයි කියන්නේ ඉස්පර්ශය කියලා ඒ ස්පාර්ෂණ සැතියෙනවා විඳීම වේදනා පච්චයා තන්නා මිඳීමට විදීමත් එක්ක මැතිවෙනවා වේදනාවම සැතියෙනවා තාව ආසාාව තන්හා පච්චයා උපාදානන් ඒ තන්නාව නිසා ඒකට බැදෙනවා. බලන්න ආසකරපු හැම දේකම ස්භාාවමකත්. බැඳීම. අහසා කරපු හැම දේකට ම අපේ හිත බැඳිලයනවා. ඒ බැඳීමට කෙනවා උපාධානය කියලා. තුළ අපට ඒ ටික තේරෙනවන්නේ උපාධානයත් එක්කම ජීවිතයත් තුල අභ්‍යන්තරව සකස් වෙනවා කර්ම විපාකය. ඒකට කියන්නේ භාවය කියලා. ට ඒ උපාධාන නිසා විපාක පිණිස දැල් සකස්යවා විපාක පිණිස කර්මයක් සකස්යෙනවා ඒකට කියනවා භවය කියලා. බව පච්චය විපාක පිණිස දෙයක් සකස් වුණා. භවය සකස වුනාානෑ විපාකයක් ලැබෙන්න්න පින්වත් ඉපදීම තුළින්. අපි මේ ජීවිතේ මනුස්ස ලෝක උපදිලා යම් විපාකයක් මිදිනවා. පු්්‍ය විපාකයක් මිදිනවා. මේ පුුණ්්‍ය විපාකය කියන්නේ කලින් ජීවිතයක රැස් කරගත්ත පුුණි කර්මයක්. පුුණ්්‍ය කරමයට සැප විපාක ලැබෙනවා. ඒ විපාක ලැබෙන්නේ ඉපදීමක් තුළින්. නමුත් බුදුරජාන්ස වදාලා මේ බවපච්චයා ජාති. විපාක පිණස කරම සකස්වීම නිසා උපදිනවා. ඉපදුනාට පස්සේ ජාති පච්චයා, ඉපදීම නිසා ජරා. මරණම් සෝක, පරිදේව දුක්ක දෝමනස් උපායාස මෙසිියල්ග මාදෙන බලන්න. අපි දැන් ඉපදුනානි ඉපදිලා ඉන්නවා. ජාති පච්චත් ජරාවට පත්වීමනත් ද. අපේ කෙස්සි දෙනවා හමරැලි වැටෙනවා ඊට පස්සේ කොන්ද කුදු වෙනවා දත් වැටෙනවා වසේ මේ විදිී නොයෙක් කාරීෙන් අප ජරාවට පත් වනවා. ඉපදීම නිසානයේ වි ජරාවට පත්වීම. ජරා මර මරණයට පත් යවා. අපිදැන් ලම්වෙන්නේ මරණය කරා. ඉපදුන් නිසා තමයි මරණයට පත්වෙෙන්නේ. ජරා මරණ සෝක අපේ ජීවිතය තුළ සෝකය හටගන්නවා. ඉට පස්සේ පරිදේවනා මානසික වහටගන්න ලොකූ වේදනවිදෙනු. දුකායික දුක් විිඳදෙනවා. දෝමනස් මානංසික දුක්. විඳන්න විදනා උපායාස සුසුම් හෙළනවා. මේ ඔක්කෝටම හෙතම ගත්ද ඉපදීම මෙන්න මෙහෙම තමයි ඒව මේ තස්ස මෙන්න මේ විද තමයි කේවලස් සම්පූර්නෙම දුක්කාක්කන්දස්ස සම්දයහෝත. දුක්රැස දුක්ෂියල්ලම හටගන්නේ කළ භාග්‍යතුනස වදාල පින්වත් අපි දැන්ටිකල් මේ කරුණු ගැන සාකච්ඡා කරමු. බුදුරජාන්ස වදාලේ ඇසත් රෝපයක් නිසා ේ විඤඥානී හට ගන්නවා කියලා. ඒ කර්මතුන එකතුවීම ඉස්පර්ෂය ඇතිවීමත් එක්ක මැතිවිෙන දේ තමයි වහේදනාව. වේ එතට ඇසේ ඉස්පර්ෂයෙන් හටගන්නවා ඇසේ වේදනවිකට කියනවා චක්කු සම්පස්සජා වේදනා ඇසේ ස්පර්ශයෙන් හටගන්නවිඳීම කියලා. එවිදිටම කනේ ස්පර්ශයෙන් හටගන්නවා කනේ ස්පර්ශයෙන් හටගන්න විදීම. නාසේ ඉස්පර්ශයෙන් හටගන්නවා නාසේ විදීම. දිවේ ඉස්පර්ශයෙන් හටගන්නවා දිවේ විදීම. කය ඉස්පර්ශයෙන් හටගන්නවා කයේ විඳීම. මනසේ ස්පර්ශයෙන් හටගන්නවා මනසේ විඳීම. විඳීමත් එක්ක මැතිවෙනදේ තමයි තන්හාව. තුට ඒ තන්හාවත් අපේ ජීවිතයතු ඇතියෙනවා ආකාර හායකින්. මනාදේ ආකාර පූපතන්හා රූපේට ආසා වැතියෙනවා ශබ්ද තන්හා ශබ්දට ආසා වැතිෙනවා. ගන්ද තන්නහා ගදස්නෝදර තන්නහා වැතියෙනවා රස තන්හා පසට ආසාාවතන්නහා වැතියෙනවා පොට්ටබ්ද තන්නහා පහසට තන්නහා වැත්වෙනවා. ඉළඟට දම්ම තන්හා මනසට සිතෙන් අරමුණරට ාව ඇත්ති වෙනවා. දැ පින්වත්න මේ තන්නාවේ ස්භහාවය තමයි ඇතිවෙන්නැහැ. බුදුරජාන්ස වදාලේ හරිර තන්නාව දාසයෙක් වගේගේ.ඒ ඇන ඇතිවීමක් නැහැ. තන්හාාවට දාසේ වෙලා අපේ ජීවිතය ගත කරන්න කෙනවා. ජීවිතය තුළ තන්නහා ඇතුුණට පසේ එයාට ඒ වෙන ඕෝඩ දෙයක් කරන්න පුළුව. ඊලඟට බුදුරජාන් වසේ වදාලා මේ තන්හාාව කියන්නේ, හරිට මහමුහද වගේ කියන කියනවා. මහමුහුදට නුේ ලොකුකුඩා ගංගාවලින් ජලයගරනවා. වැස්සනුත් ජලය කලනවා. ඒ විදිර කොයිතරම් ජලයගලුවත්. මහමුද පිල්ල ඉතිරිලා අවසම්වෙන්නේ නෑ කියෙන. හැමදා මේ විදි. ඒ වගේ කියනවා. අපේ ජීවිතේ අපි රූපදැකීමතුනින් ජීවිතේ තෘප්තියක් බලාපොරත්නවාසාලි. ශබ්දහල ගඳ සූදාග්‍රහණය කරලා. පහසවිඳලා පහස්සලබල අරමුණ හිතල්ලා අපි බලාපොරොතිනවා ඇතිවේවි කියලා නමුත් ඇතිෙනව නැහැ. මේ ආයතනහා ඔස්සේම තන්හාාව ගලනුම ගලනවා ඒත් ඇතිව නැහැ. පින්වත්න්නේ මේවිදිට තන්හා වැැතිවීමත් එක්කම උපාදා නැතියනවා. ඒ කියන්නේ ඒ තන්හාව නිසා අපේ ජීවිත හතර ආකාරයකට බැඳෙනවා. ආකාරකීයකටද හතරආකාරයට එක ආකාරය තමයි කාමූපාදාන කාමයට බැඳිලනවා. ඊළඟට දිට්ටියුපාදාන දෘෂ්ටිවලට බැදිිලෑනවා. ඉට පස්සේ සීලබ්බතුූ පාදාන්න නොේ පුරුදුුවලට බැදිිලයනවා. ඊළඟට අත්තවාදපාදාන මම මගේ මගේ ආත්නයලා බැඳලෑු. මේ බැඳීම් හතරටම හේත්තුවමකක්ද අර ආයතන හයෝසය ඇතිවෙන ආසාාව ඒ ආසාාවට හේතුමකක්ද විඳ විනීමට හේතුමකක්ද ඉස්පර්ෂියට හේතුමකදද ආයතන අධ්‍යාත් මායතන බාහිර ආයතනත් විඤ්ඥානයත් එක්ක එකතුවීම ඉකට අපි සාම්‍ය මෙහමීතු කාම උපාදාානය කියන්න පින්ු පියමනාප රූප ශබ්ද ගඳසුවන්ද රස පහස කියන මේ පහට මෙටි කියනවා කාම ගුණ කියලා. මේ කාම ගුණවලට අපේ හිත බැඳලයනු. ඒ බැදරෙන මොහතත් මොතත් ානය අපිට සකස් වෙන්නේ. කාම උපාධානය අපේ ජීවිතය තුළ තියෙනද උපාධානය කියන්න පින්වත්න ග්‍රහනය කර ගැනීම නෙමේ. සමහරතැන් අප විස්තර කරන හලති නො අල්ල ගැනීම ගහනය කර ගැනීම කියලා. නම් අපේ හිතේ ස්වභාවයක් මේක. කෙනෙක් නිදලා කරන දෙයක් මේක සිද්ධ වන දෙයක්. කහරියට මේ වගේ දෙයක්. අපි හිතම අපි ඔන්න අයිකම කෝප්පි අපිතයකහට වනදනවා කියලා. අපි හොඳට පිරිසිුදු කරන්න හැ සුදු පාට කෝප්ප එක අපී. ඒ කහට වලඳනවා පානය කරනවා පලවෙනි දවස් දෙෙවනි දවස තුම දස මෙහම දාලා දාලා චික දවස කනකට මතු වන්නේ. කහට බැඳිල කියන පිේ න කෝපය විසින් අල්ල ගත්තද. කහට විසින් අල්ල ගත්තද. නෑ කෝපය ඇල්ලි වෙන කහට ඇල්ලු න මුත් හට අල්ලන. ඒ වගේ තමයි මම කියල කෙනෙක් ඉඳල්ලා මං අල්ල ගන්නවා කලා අහු වෙනවා නෙමි මේක සිද්ධ වෙනවා ඒකයන්න පෙන්ව මේ වින්දනය තුළ? ආස්වාදයක්තිය විදියම තුළ ආස්වාද ඇතින ආස්වාදයට හිත ගියපු ගම ඒදයට බැඳල යනවා. කාමයට හිත බැඳල යනවට කියනවා කාම උපාධාන ය. ඒවගේම තමයි අපි දකින අහන දේවල් වල තනුවුව දෘෂ්ටි වලට බැඳ යනවා. දෘෂ්ටිගයන්නේ මතවාද අදහස් ආකල්පලට ඳ අපිට කෙනෙක් මොනාහරි දෘෂ්ටියක් ගැන කියනවා හරි මිහිරයට ඒ තර්ගයට ගැලපෙන විදිර කියනවා. ඒ කියනකොට අපිට ආසාවක් ලබනු. අපි හිතන එනම් මේකෙෙන් මට පිළිසන්නක් හොයා ගන්න පුළුවන් වවී කියලා එතකොට ඒ දෘෂ්ටියට අපේ ජීති බැඳිලයනවා. ඒ බැඳීයාමට කෙනවා දිිට්්‍යුපාදානය කල ද දිට්්‍යුපාදාන ගත්තුත් සමහරයි කල්පනා කියනවා මෙිලොවක් කියල දෙයනෑ පරලුවවක් කියල දෙයනෑ පින් කියෙල දෙයනෑ පව් කියලා දෙයන්නේ ඔොක්කොම තියන මෙහ කියලා කියනවා. මේ කහන් ලැබෙනහුට කෙනෙක් කල්පන හරි ඔයඔොක්කොම තියන්නේ මෙ හොදට ලස්සනට සුව පහස් සුකෝබෝගි ජීවිතයක් ගත කරනවන මේ තමයි දවියලෝක කන්න බොන්න නැතුව කරකස කටුක අමනාාව ජීවිතැයක්ගතන මේ තමයි අපාය මේ ඔක්කොම තියන්නේ කොහෙද මෙහේ කියලා කියනවා කාණට අහන්න්න හම්බු සද්දයක් නේද. එයා සබ්දට ආස කරා සබ්ද තන්නාව ඇති ඔන්නා. එතකොට ඒකට බැඳලා ගිය. හැබැයි පින්වත්න ඒ ආස්වා දෙති කරල දෙන දේට විතරහේ බැඳෙන. මේ හිතේ අපික මන්න කෙනෙකුට ජීවිතය ගැන නොේ කාකාරි දුස්කරතා කරදරකම් කටලු වයේ දේවල් කියනවා. ගහගනවා. හගන්න ඉඳල කියනවා මේක නිදහස්යනන මේදේ කරන්න කියලා කියන. අපි හිතමක ඔන්න කියනවා උඹලට මහා දුදගොඩත්යන මේ කාරදරතින මේ ලෙඩවෙනවා මේ ඔකෝට මහේතුව ඕගොල්ලු මැව්වේ අහවල් කෙනා. එයා කැමැත්තර තමයි මේද සිද්ධ වෙන්නේ කියලා කියනවා. කියල ඒදී අහනෝ තරක කරනවා තර් කරලා හිතනවා ආහෙන්නම් එයාට පුළහංකම තින මාවයින්. නිදහස් කරන්න ඔන්න දෘෂ්ටිකට බැඳෙනවා. තට කාමයට හිත බැඳිලයනවා වගේම දෘෂ්ටිවලට හි බැඳ මෙලොවක් තියවා මෙ කැන්නේ මෙලොක් නැහැ පරලුවක් නැහැ මරණනිින්මත්්‍යය උපද නෑකල බැදෙන. එහම ඇතම් පරලොවක් තියෙනවා. හැබ මරණින්මත්ත ඉස්තීරයි. නිත්‍යයයි. එතින්ට තමායි යන්න ඕනේ. කෙලා හිතනවා. ඒ දෘෂ්ටි ඉට පන්සේ නොේ පුද පූජාවන් පවත්වෙලා. නොයෙක් බාරහාර වෙලා මේ දුක්කරදරවල් නිදහස් වෙන්න පුළුවන් කියලා දෘෂ්ටි ගතයෙනවා. මේ ඔකෝට්ම කියන්නේ දිට්ටි උපාධන. ඊළඟට පින්වත් අපේ ජීවිතය බැදලෙන තවත් පැත්තක් තමයි. සීලබ්බ උපාධන. ඒ සීලබ්බතු උපාදානවලට ගොඩා ලඟී යනවර දිෂ්ටි උපාදානය. මොකද දෘෂ්ටියකින් ජීවිතය වැැහුණට පස්සෙ තමයි නොයෙක් ප්‍රතපුරදු කරන්න. ඊට පස්සයා සීල හැටියට එක එකක දේවල් ගන්නවා. ඇරගෙන දුක්කින් නිදහස්වයෙන් පිණිසහූ මේ ජීවිතයේ සැපවත්වයම් පිණිස හෝ නොයක් පුරුදු පුරුදු කරනවා. හැබැයි ඒතුළයාට අකුසල් වැඩෙනවා කොසල් පිරිහිල යනෝ. සම්මාධට්්‍යයෙන්ය අයින් වෙනවා. ඉටපස්සයා ඒ පුරුද්ධ තුළ ජීවිතයේ ගත කනනවා ඒකට කියනවා සීලබ්බත උපාදානය කියලා සීල වෘරතයේ වට කියන්නේ. ඊළඟට මේ ආසාවත් එක්කම අපේ ජීවිතය තුළ ඇතිවෙන. ඊළඟ උපාදාානය තමයි පත්තවාද. ඒක න්නේ මම මගේ ආහත් මේක. බාල නැහැ රූපයක් දකිනොකොට අපිට අදහස නැද්ද මම දකිනවා. මේදී මගේ කියලා. ය කණය ශබ්දහනකොට මම ආහානවා. මේදී මගේ කියලා. මේ විදියට ආහිතන හයම්ම බාහර ලෝකෙත් එක් එකතු වෙනකොට. අපි මම මගේ මගේ ආත්මය කියලා ඒදට බෙදරයනවා. ඇතකට පින්වසනේ ඔය හතර ම පේජීවිතය තුළ තියනවා. කාමුපාධන දිිට්ටුපාදාන, සීලබබදුපාදාන අත්්‍යවාදපාධන. උපාධාන පච්චයා බව. උපාධාන නිසා භවය සකස්යනවා. පින්වත්න බව තුනක් තියනවා. මොනදී කාම බව පූප භවේ අරූප භ භවය කියන්නේ සමහර බොහෝ තැම්වල විස්තරෙන වීම කියලා. වීමනෙමේ භවය කියලා කියන්නේ. තට වීම කියනද බවට දාලතියෙන් හේතුව තමයි බෞතු සබ් මංගලන්කලො හලඇතින බවතු කියනෙම ගත්ද. වේවා කියන එකන්නේ ත බව කියනකොට වීම කියන ගත්ත. එතකට වීම කියලා ගත්තට අර්ථිහරියට එන්නේ නැහැ. නමුත් මේ භවය කියන කාරන්නේෙ හොඳට අපට පැහැදිලි කරගන්න පුළුවන්තරක් තියෙනවා. දවසක් කාණන්ද ස්වාමන්හන්සේ බුදුරජාන්වාන්සිළඟට වැඩ කළ බුදුරෙන්න්වාහසිට වන්දන කළ පැත්තකින් වාවිලානවා බහෝ බහෝති බන්තයේ වච්චති කිිත්තාාවතානුකෝ බන්තයේ බවෝහෝති. ස්වාමීණි භාග්‍යතුන් වහන්සේ භවය භවය කියනවා භවය කියන්නේ කොප මනකින්ද කියල. ඒවෙලා භාග්‍යතුන්හස වදාලා. කාමධාතු වේපක්කං චානන්ද කම්මන්නා බවිස්ස. අපිනුකෝ කම්බව ප්ඥායිත. පින්වත් ආනන්ද කාමලෝකයේ විපාක පිණිස කරම සකසීමක් නැත්න. කාම භවය කියලද පාන පුරුවන්දිි කියෙවෝ. මේ. එ කාමලෝකයේ විපාක පිණිස කරම සකසීමට කියනවා. කාම භවය කියලා. ප්‍රූපලෝකයේ විපාක පිණස කරම සකසීමට කියනවා. ත්‍රූප භවය කියලා. අරූපලෝකයේ විපාක පිණස කර්ම සකවීමට කියනවා අරූප භවය කියල. අපි උපාධාන හතරක් ගැෙන කතා කළන්නේ. එතකොට මේ සතරාකාර උපාධානනිසා තමයි මේ තුංආකාරය භවයන් සකස්වෙන්නේ. එදකට කාමලෝක දෙ අපි ඉගෙනගත්ත පලවෙනි උපාධන කාම පාධානය. කාම උපාධානයටට බැදින හැම්ම මොහොතකම. කාමලෝකය විපාක පිණස කාර්ම සකස්සිනය ජීවිතී. ඉලඟට දිිෂ්ටිවලට මැදරන හැම මොහොතකම ඒ දෘෂ්ටියයට අනුව විපාක පිණිස කර්ම සකස්යනවා. ඊට පස්සේ සීලවත පුරුදු කරන්නකට. එ ඒ සීල් වත තුලි විපාග පිණිස කර්ම සකස්යනවා. ඇතකට කාමලෝක විපාකපිනි සේයාකාරී කර්ම සකස්යනවා. ඉඟට මම මගේ මගේ ආත්මය කියල බැඳලා ඇනකොට කාමලෝකය විපාක පිණිස කර්ම සකසින කර්ම සකස් නොවන වෙලාවක් නෑ පින්න්න. හැම මොහොත් එකම කර්මය ජීවිතය තුළ සකස්යෙනවා. ඒ තමයි කාමභාවය. ඉළඟට රූපභාවය රූප භාවය කියන්නේ රූපලෝකය විපාක පිණිස කර්ම සකස්නවා පින්වර්ත්නි අපේ ජීවිත අපි මේ දහම පුරුදු කරද්‍යවාදී වසයෙන් එහෙමනැත්තම් යම් කිසි බණභාවනා පුරුදු කරද්දී යම් මොහතකිෙන කාමයන්ගේ වෙම් වෙනවා. අකුසලයන්ගේ වෙම් වෙනවා. විවිච්චියව කාමයෙහි විච්චි වක්කුසලේ හිදාමි කාමයන්ගේ වෙම් වෙලා. අකුසලයන්ගේ වෙම් වෙලා. පලවෙනි ධ්‍යානි උපදවාන වාසය කන යම් මහොතකද. දෙවැනි දියාාණ උපදවාාවන වාසය කරන යම් මහොතකද. තුන්වෙනි ද්‍යානු උපදවගන වාසය කරන්නේ යම් මොතකද. හතරරිවිනිද්‍යාන උපදාන වාසකන යම්ම හොතකද ඒ ද්‍යාන හතරට කියනවා රූපද්‍යාන කියලා ඒ රූපද්‍යාන වඩනකොට එයා තුළ රූපලෝකයේ විපාක පිණස කාර්ම සකස්යනවා ඒ භවයට කියනවා රූප භවයට කියන. ඊළඟට යා රූපද්‍යානත්තික්මවා අරූපද්‍යාන වරනවා ආකාසානං චායතන විඥ්‍යාණං චායතන. ආකින් චං්ඥායතන, නේව සංඥානා සඥායතන. එවට අරූප දියාාන වඩනකොට යාට කර්ම සැකස්වෙන්නේ. අරූප ලෝකයේ උපතක් මිනිස. ඒ අරූප දි්‍යාන වඩනකොට රැස්සෙන කර්මයට ඒ වෙලාවට කියනවා අරූප භවය කියලා. ෙට කලෙන් ජීවිතය මරණයට පත්වෙනකොට අපි බලවත් වනෙ මොන බවයේද. කාම බවයි. අප අපි මේ ජීවිත, කාමයන්ගේ ආදියනම ගැන කල්පනා කරලා කාමයන්ගේ වම් වෙනවා. අකුසලයන්ගේ මෙවෙලා ධ්‍යාන වඩනුව. යම් මොහොත්තක ධ්‍යානයක් වැඩුවත්. ඒවෙලාට රැසෙන් රූප භවයේ විපාක පිණිස කර්ම සකස් වෙනවා. යම් මොතක රූප දයාානතික්මවා අරූප දි්‍යාන වඩනුව. ඒවෙලාට කර්ම සකස්සෙනවා අරූපලෝක විපාක පිණිස තට මෙ තිවිධකාර භවයන්න මුල්වෙන්නේ උපතක් පිණිස ට යම් කිසි කෙනෙකුගේ හැබැයි පිවත්න මේ දය හරියට අපිතු මෙම දැන් අපට කාම භවය ප්‍රකට වෙලා තියන්නේ ට කාම භව තුළ රූප භවයි හොයන්න බැහැ අරප භව හබ දැන් අපට ප්‍රකට වෙලා තියෙන කාම භවයි නමුත් අපි අභ්‍යන්තය රූපෝ ලෝක විපාක පිෙනස රැස්්‍රචි කරම යන පුලුවන්කම තියෙනවා අරූප ලෝක විපාක පිණස ්‍රේච කරමතියෙන් පුලන්කම තියෙන අප මේ ජීවිතය මරහියට පත්වෙනකොට අ අරූප මවයේ බලවත්වනොත්. අරූපවායි මුල් වුනොත් අරූපලෝකයේ විපාහක පිෙනස කරම සකස්යෙන් ඇ අරූපලෝක උපතක් කර යනවා. රූපභාවය මුල්ලුනොත් එම රූපලෝකයේ උපතක් අර යනවා අපේ බලන්න බුදුරජාසගේ මේ විස්මිතාව බෝධය. බුදුරජන්නාස වදාල්ලා බව පච්චයා ජාති අරූපලෝ කාමලෝකයන කොයි ලෝකක විපාක පිණස කරමය සකස් වුනත් ඒතු නිල්ලැබෙන්නේ ඉපදන්න. යම් තැනක ඉපදීමත් තියෙනවද. ඒ රූප කාමලෝකවා ූපලෝකවා අරූපලෝක වේවා ඒ හැම්ම තැනකම තියන්නේ ජරා මරණ සෝක පර්්දිය දුක්ක දෝමනස් උපායාස පින්වත්නි බුදුරයානාා දැක්කා මේ විපාක පිණස කරම සකස් සුනාම උපදි ආකාර හතර. එමනාද අණ්ඩ ජෝපත බිත්ත ඇතුලේ උපදිනවා. ජලාබුජ උපත මවකුසි උපදිනවා, සංසියජද උපත තෙත් පරිසිරය උපදිනවා. ඕපපාතික උපත ඕපපාතිකව උපදිනවා. මේ කොයි තැන කොයි ආකාරයෙන් කොහොම උපදුනත් ඒ උපතට උපකාර වෙන්න. උපතට හේතුව. විපාක පිණිස කර්ම සකස්වීම. තටට පින්වත්න අපේ ජීවිතත්මටික සිද්ධ වෙනවා. අපි එහහින් ගරූපයත්දකිනවට ඇසයි රූපය විඤ්ාන එකතුවෙනවා. ඒ කරුණුතුන එකතුවීම ඉස්පර්ශය ඇතිවෙනවා. ඉස්පර්ශය නිසා වේදනාව ඇති වෙනවා. වේදනාව නිසා තන්නාව ඇතිවෙනවා. තන්හාාව නිසා උපාදා නැති වෙනවා. උපාධන නිසා භවේ සකස්යනවා භවය නිසා උපදිනවා. උපදෙන් නිසා ජරාමරණ සෝක පරිදියෝ දුක්දුන්න සියල්ලමු අපේ ජීවිත තුළට. එනම් අපි මේ කෙලවරක් නැති සසරේ ඉපදීපදි මැරිමැරයාාව මේ ඇස් දෙක කන් දෙක නාසේ දිවකාය මනස කියන මේ ආයතන තුළ සකස්වෙච්චි මේ සභාාවය නිසා. මෙන්න මේ ස්වභාවේ අපි ඉක්මෝ අයන්ඩන අපි මේ තුළ යථාර්ථයාව බෝධ කරගන්නඕන්. යථාර්ථයකයන්නේ යමක යම් ස්වභාවයක් තියෙනවන ඒ ඇත්ත. දැන් මේ අපි කතාකරපු ස වහදම අවිද්‍යායෙන් බැහිලතිෙන්. තන්හාවි බැඳලා කෙලවරක් නැතු ඉපදීපදි මැරිමැරි අපි ගිය. අපි ආවා. දැන් අපි ටාපෝ වැස් කන්නාසේදව කය මනස ැිලාතියන්. බ්ද ගඳ සුවද රස පහස ැබිල තියෙනවා. අපි කලින් විදිහටම මේවගින් රූප ශබ්ද ගන්දර සුවෝද රස පහස අරමුණු ගැන හිතහිත විතරක් හිටියෝ. අපිට ආපව සිද්ධෙනම ගදධ ආපව් උපතක් තුළින් දුක සකස්වෙන්. මෙන්න මේ සභහ වික්මෝ ඇන්නනම් බුදුරජන්සක ධරමී අවබෝධ කරගන්නන ඒකට අපිට කරගන්න තියෙන්නේ බුදුරජාන් වන්සේ නිරෝධය ගැන කියලදීපුද. පුරද කරග ුදුරයන නිරෝධ ගනවදානනික කොමද නිරෝද්ධ කරන්න තිය නෙත් මෙහෙම. ඇසයි රූපය නිසාසේවිඤ්ඥානය හටගන්න. ඒ කරුණතුන එකතුීම ඉස් පාශය ඉස්පාර්ශ නිසා විඳීමක් ඇතියෙනවා වේදනාව නිසා තන්හා ඇතිවෙනවා. තස්සාඒව තන්හාය අසේෂ විරාග නිරෝධ. ආන්නේ තන්හාාවම ඉතිරි නැත්තුව නොවැල්මෙන් නිරුද්ධ කර දාානන්න කෙලාකීම. අපට කොත්තනද මේක වෙනස් කරගන්න තින පොයින්ට එක තැන්න. තන්හා තන්හාාව නිරුද්ධ කරන්න ඕනේ. තන්හාාව ඇතිවෙන්නේ ඇයි පින්වත්න්නේ ඇත්ත දකිින් නැති නිසා. තන්හා ඇතිවෙන්නේයි ඇත්ත දකින්නේ නැති නිසා. ත ඇත්ත දක්න තහාාව නැතිෙන ඇත්ත කියන්නම ගන්න. ඇසත් අනිත්්‍යයයි. රූපත් අනිත්‍යයයි. ඇසේ විඤ්ඥානය අනිත්‍යයයි. ඉස්පර්ශය අනිත්‍යයි විඳීමත් අනිත්‍යයි. ත මේ අනිත්‍යය ගොඩකට නේ ද අප මේ ආසාවයි තිකරගෙන තිෙන්නේ. ජීවිතය තුළ බලන්න උදේ දැකව රූප දෙන්නේ. දැන්දකින රූප තවමොහොතක ඉන්න හැ. වෙනස්සලා ඇන හැම වෙලා. මේ අනිත්‍යස භාාවයක් ප්‍යවබෝධ කරන. යද නිච්චන්තන් දුක්ක යම අනිත්‍යනන් ඒදේ. යන් දුක්කන් තදනත්තා යමක් දුකයිනං ඒදේ අනාත්මයි. ඒදේ මෙසේ වේවා මෙසේ නොවේවා කියලා බන්න බෑ අනාත්ම. මෙන්න මේ අනිත්‍යයි දුකයි අනාත්මයි. මම නොවේ මගේ නොවේ. මගේ ආහත්ම නොවේ කියලා අපි මේ ඇස ඇසර් පෙන රූප ඇසේ විඤ්ඥානය ගැන හොදශ නුවණින් නිමසීමස කල්පනා කරන. කල්පනාව තුළ අපි බලනවා මං ඇැහි රූප බලනවා. බැලුව 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 ඇති වුණාදී. නෑ හැබේ බලපු හැම්ම දෙයක්ම අනිත්‍යය වී ගිය අනිය. එම් මං මේ දැන් දකි රූපත් අ්‍යය වෙලා යනවා. මේ හානු ශබ්ද අනිත්‍යවෙලා යනවා. මේ ආග්‍රහණය කරනද අනිත්‍යවෙලා යනවා. මේ විදින රස අනිත්‍යයයි මේ ලබන පහසේ. අනිත්‍යයි මේ සිත නරමුණ අනිත්‍යයි. අනිත්‍ය දේකට පින්වුවත් න්‍යාස කරන්න එපා. මොකද අනිත්‍ය දේකට ආස කරන්න දෙයක් නැහැ. මේ විදිහට අපි මේදේවන ආදීනව දැකලා. යථාර්ථය දකිනකොට තස්සා ඒව. ඒ තන්න්නාවම තමයි නිරුද්ධවෙල ඇන්න. ඒ තන්න්නාව කොහොම නිරුද් දෙන්නේ අසේෂ විරාග නිරෝධ. ඉත්තිරි නැත්තුව. නොවැල්මින් නිරුද්ධවීමක් ඇත්ද. ත තන්හාාව නිරුද් දෙවෙනකටම කාම උපාදානත් නිරුද්ධලා යනවා. ඔබ හිතන්ද ඔබ ලස්සන රූපයක් කැස් දෙකට දකිනවා. ඔයි දැක්කාට ආසා වැති කරගන්න නැහැ අනිත්‍යයි කියලා හිතනවා. උපාදානය තියනවද. කාමයට බැඳලා ඇනවල්. ඒ රූපඒ විදිහට මේ ලෝකෙ තියෙනවා. අපේ තුළ එකට බැඳීමක් නෑ කාම උපාන නියරදධ. මේ ලක නොයෙක් දෘෂ්ි අදහසාකල්ප අහන්ඩ ලැබෙනවා හැබැයි අදහසාකල්ප දෘෂ්ටි අතර බුදුරජාන්වාසගේ ධර්ම ගෙනගෙන ධර්ම ජීවිතයට අපි ගලපගන්න. මෙන්න මේ විදිී වැඩපිල්වත් තියෙන් ජීවිතය තුළ කියල අපි අතාාර්ථය නුවලින් දැක්වොත්හෙම දෘ්ටියකට බැඳද ඇත්ති නොද. නෑ අතාාර්ථය දැකපගෙනකට දෘෂ්ටියකට ැඳන දෙය නෑ දෘෂ්ටි පදාන්න යරුද්දය. නොඒ බුදුරජාන්හසේ පෙන්වා වදා ලුත්තුම් සිල් පදතියනවා. උතුම් සමාධිය තියනවා එයා ඒ සිිල් පද තුළ සමාධිය තුළ හික්මෙනවා එතකොට යාගේ ජීවිත ස්‍රීලබ්බත පරාමාසනය සීලබ්බ උපාදාන නැහැ ඒ උපාදාන නිරුද්ධ වෙලානවා. ඉඳඟට එයාද. මම මගේ මගේ ආත්මි කළ බැඳට දෙයන්න එය දන්නවා මව බැදෙනවන බැඳට තියෙන්නේ අනිති දේකත මව බැදනවන බැඳල තියෙන්නේ දුක්දේකත. මව බැදනවන බැඳල තියෙන්නේ අන්නආත්ම දේකතය. එ නිසා මේ බන්ධනය වැඩ නෑ කියලා. ආසාාව නැත්තිවෙනකොටයාට බන්ධන නැත්තිවලා නවා. තොට මේ හතර ආකාරෙම උපාධාන නිරුද්ධනාම. උපාධාන නිරුද්දලන. උපාධන නිරුද්ධනොත්හෙම කාමලෝකයේ විපාක පිනස කර්ම සකස් වෙන්නේ නැහැ. කාම භවේ ඇයි කාමයට හිත බැඳලයන්නේ නෑ. එ නිසා දෘ්ටි වලට හිත බැෙන්නේ නැහැ. ඒවගේම, සීලබ්බත පරාමාස සීලබ උපාදානවට හිත වැෙන්නේ නැහැ. අත්්‍යවාදයට හිත බැඳන්නේ නැහැ. තවට උපාධන නැත්ත හිත මැඳින් නැත්තන් විපාක පිණිස දෙයක් සකස් වෙන්නේ නෑ. භවය නිරුද්ධයි. කාමලෝකයේ විපාක පිණිස කරම සකස්වෙන්නේ නෑ කාමභවය නිරුද්වෙලාන. රූපලෝකයේ විපාක පිණිස දෙයක් සකස්වෙන්නේ නෑ. රූපලෝකයේ රූප භවය නිරුද්වෙලායනවා. අරූපලෝකයේ විපාක පිස දෙයක් සකස්සින්නේ ඉන්නහැ අරෝපුු බවයක් නිරුද්ධවෙලා යනවා. බුදුරජාණන් වන්සේ වදාල මේ කාර්මය නිරුද්දුනොත් එහෙම හරියට බීජේක තියෙන පැළවෙන ස්භාව නැතිවුණාවගේ. බීජයක් ආහෝ පැළවෙන්නන අපි හිතමූ අඹ ඇටයක් කියන. අවඹ ඇටේ තියෙනවා පැලවෙන ස්වභාවයක්. හැම අබැටේම නෑක. ොෝ ැවල න පැළවෙන සභායයක් ඒ පැළවෙන සභාව යුක්ත අබයට පොළවටදාළ වතුර දැන්මත් අ පැළයක් හටගන්න ඒ වගේ තමයි අපේ වි්ඥානය බීජයයක් හැටිරි තම බුදුර නස වදාළ දැකට කම්මන් කෙත්තා කාර්මය තමයි කුම්ඹුර තන්හාසිනය හෝ තන්හාාව තමයි වතුර තකට කර්මය නැමති කුම්ඹුරේ පෝෂණය වෙච්චි විපාකය පෝසණය වෙච විඤ්ඥානයේ රෝපණය කරලා තන්හාවෙන් තෙත් කරනු. එතකොට නැවත උපතක් තුළින් දුක සකස්ය නවා. මේ විදියට කර්මයක් ක්ෂෙව්ුණොත් විපාග පිණස කර්ම සකසියෙන් නැත්ත කුඹුර නැහැ වගේ. කම්මක් එෙත්ත කුඹුර නැහැ. විඤ්ඥානය පැළවෙන සභහාව නැහැ. නැවත උපතක් කරයන සභවි නැහැ. ඉට පස්සේ තන්හාාවත් නැහැ. පොළොවත් නැත්නම්. ජීජයේ තුළ පැළවෙන සභාවත් නැත්තන්. තන්හාාවත් නැත්නම් පැලයක් කටගනී. නෑ පැලයක් කටගන්නේ නෑ. ඒ වගේ තමයි අවිද්‍යාව දුරු කරපු. තන්හාාවෙන් බැඳීම් නැතිකරපු විඤ්ඥානය පැළවන සභාවේ නැහැ. කුම්ගුර කියන කර්මය නැහැ. තන්හාාවනමසී ඒ ජල පහර වියලා දමල තියන්නේ. එයාට ආපවු උපතක් කරා යන්නේ උපතක් කරා යන්ඩුවමන කිසි දෙයක් නැහැ. එයා තුළ කේනම් පුරාණ. පැරණි කරම හැම දෙයක්ම ෂය වෙලා ගිය. නවං නත්ති සම්බවන්. අලුතින් කර්ම සකස් වෙන්නේ නැහැ. උබට මතකද මම මුලින් ධර්ම දේශන වාරම්භ කරන කොට කියල දුන්න. අපේ ජීවිත අවිද්‍යායෙන් වැහිලා තන්හාාවෙන් බැඳිලා තියන්න.කට. අවිද්‍යායෙන් වැහිල තන්හා බැඳල තම මෙතෙක් කාලෙකට අපිට මේ කරම සකස්්‍ය වී ඉපදිිපදි මැරිමැරියාව. අවිද්‍යාව දුරු කරණය කැන්නේ අනිත්‍යයි දුකායි යනාත්මයි වෙනස් වෙනවා කල මේ අතාාර්ථය අවබෝධ කරනකොට අවිද්‍යාව නැති වෙලානවා. තහාාව නැති වෙලා නවා. අවිද්‍යාව තන්නාව නැති වෙනවත් එක්කම. අවිද්‍ය තන්හාාව ස හටගත කර්මය ක්ෂය වෙලානවා. කීනං කියීනකෙන ක්ෂේ වෙලා ගිය. පුරාණ පැරණි කර හැම්ම දෙයක්ම ක්ෂයි වෙලාගේ. අපි තුළ දෙන් පැරණි කරමත් තියෙනවා. අලුත්තින් සකස්්‍රච්චි කරම තියෙනවා. ඉදිරියට අනාගිතයට කර්ම හැදෙනවා. හෙන අතීත් අනාග්‍යත වර්තමාන ගෙන හැම කරමයකින් යුක්තවමයි අපි මේ ජීවිතය ගත කරන. ඒකයි පෙන්වත් මේ ජීවිත මරණයට පත්වෙනකුට ආප උපතක් කර අපේ ජීවිත යන්නේ. බුදුරජාන්වාන්සික ධර්මය තුලින් බුදුරණවාසේ වදාලෙ මේ යථාර්ථය දැකලා පැරනිකාර මුොක්කොමටික ක්ෂය වෙලා යනවා. ඔ ඒකච්‍යය කරනව නෙමේ. අපිට පුළුවන්න්නෙන් අපට පුළුවන් වෙන්නන්. එහෙම් වෙන්න හැ අප ප්‍ර්ඥාව දියුණුරර ප්‍ර්ඥාව දියුණු කරර දියුණ යථාර්ථය දකින්න දකින්න. ආරිසත්්‍යය අවබෝධ වෙන්න වෙන්න. අවිද්‍යා ප්‍රහාණය වෙන්න 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 වෙන්න, පැරනිකර්මක්ෂය වෙලා යනවා. අපි සෝතා පන් වුනොත් ආරි සත්ති ගෙන සත්‍යඥානය ඇති කර ගත්ත අපායගාමී සියලු කර්මක්ෂය වෙලානවා. අය අපායගාමී කර්ම සකස් වෙන්නේ නැහැ. සකදාගාම නොත්යෙම පින්. ආදමව එක වතාවක් කාමලෝකය උපදිනාකාරයට කර්ම සකස් වෙනවා. එතින ගහට කර්ම සකස් වෙන්නේ නැහැ. අනාගාමනොත්තහෙම. කාමලෝකයේ විපාක පිණිසේ. ලින් සකස්ේ ඇතිබුණ සියලු කර්ම සේවෙලා යනවා. එයා බ්‍රහ්මලෝකිපදීම් පිස රහ රැස්වච්චි කරමතම විපාකදින්. අරහත්යට පත් වනොත් සියලූම කර්ම සේවෙලා ගිය. කී නම් පුරාණක්. නවන් නත්ති සම්බාවන්. අලුතින් කර්ම සකස්යන්නේත් නෑ මොකද කර්ම සකසී පදනම තමයි අවිද්‍යාවයි තන්නාවයි. නවන් නත්ති සම්බාවන් විරත්ත චිත්තා. ආයත්තිකගේ බව විරත් රත්ථ කියන්න ඇලීම. විරත්ත කියන්නේ. නොවැලෙනවා. ආයි්‍ය අය බවය එක සිත ඇලෙන්නේ නෑ කියනවා. තෙක් හීන බේ ජවිරෝල් හිච්චන්දා. විඤ්ඥාණය නැමති බීජේ ක්ෂේ වෙලාගිය. අමි රුල් හිච්චන්ද කියැන්නේ අයි වැඩෙන්නේ නැහැ. නිව්බන්ති දීර යථ යම්පදක මේ පහනක් නිවිල ඇනවගේ මේ සභහ වැතිකරගත්ත උතුම් රහතන් වහන්සේ පිරිනිවට පත්වනවා කියලා බුදුර යන්හ රථන සූත්‍රී වදාලා. ඉතින් පින්වත්න්නේ ඒ පිරිනිවට පත්යට තිෙන වැඩපිළට තම බුදුරජාස්නේ ධර්මයෙන් අපිට කියල දුන්න. හළඟක පටන් ගනතිෙන් අපිට ඇසා නිත්‍යයි, රූපානීත්තියයි ඇසේ විඤ්ඥානය අනිත්‍යයයි මේ යොදා මමනොවයි මගේ නොවයි මගේ ආත්ේ නොයයි ැනුවන් ඉනිමසීමේ මේ කරුණතුන් එකතුීම අනිත්‍යයි. ො මගේ නො මගේ ආත්මය නොවේ කියලා යථාර්ථය දෙවුණකරු ප්‍ර්ඥාවෙන් දකින්න ඕනේ. ඊළඟත ඒ ස්පාර්සියෙන් ඇතිවෙන විඳී මම නොවේ මගේ නොේ මගේ ආත්මිනය කියලා දියුණර ප්‍රඥ්ඥාවේ, යථාර්තය දකිනකොට අපේ සිත්තුල තියෙන තන්නාව නැති ඉතිරි නැතිව නොවැල්මෙන් නිරුද්ධන පින් අතීතයේ තහා නිරුද්ධ කරපු උතුම් ශ්‍රේෂ්ඨ මනුෂයන් නිටිය. අපි උත්සාහකළු අපිට බැරි වේවිද. අපිටත් පුළුවන්කම ලැබෙනවා ඒ සඳහා අපි කරන්න ඕන මේ සත්පුරුෂයන් නැසුරේ සත්ධර්මය ඉගෙන ගනමින් ඒ ධර්මය ජීවිතයට ගලපගෙනද බුදුරජන්නන් සස්වාදා ලේකයිමය තේනහිත්වම් බික්කු එහෙනම් පින්නත් භික්ෂෝභ මේ ධර්ම උද්ගන්නහි. දැන් අපි ධර්ම ගන ගත්තනි පරිාපනාති දැම් මේ කි පුරුදු කරන්න ඕනේ ඊළඟට බුදුරණ වදා ධාරයහි දරාගන්න. අත්ත සංහිතා. මේක තමයි ජීවිතය අර්ථය ආදි බ්‍ර්ම චරියක දුකින් නිදහස්නට තියන වැ බුදුරජාණන්ස වචචනය කීපයකින්. සජජායනා කළ සම්පූුණු දුකයි හටගන්න ඇටත් නැතිවෙන හැටි. මේ විදියට පින්වත්න භවය නිරුද්ධවීම. විපාක පිස කර්ම සැකසීම. නිරුද්ධවීමම් කාමලෝක උපදින්නෙත් න. රූපලෝක උපදින්නෙත් න අරූපලෝක උපදින්නෙත් නැහැ. බිත්තර ඇතුළ උපදින්නෙත් නැහැ. මවකුසය උපදින්නෙත් නහැ. තෙත්පාර සිරේ උපදින්නේෙත් නැහැ ඔප පාතික උපදන්නෙත් නහැ. ඉපදීම් නැත්තේ යම් තැනකද. ඉපදීම යම් තැනක නැත්නම් එතන ජරාවට පත්චිම තියවිද. ජරාවට පත්වීම න එතන මරණයට පත්මතද එතන ලෙඩරෝගාට ගනීද නැහැ. එතන සෝහකිරින් තේද එතන වැලපීම් තේවිද න. එතන පරිදේවතයද නැ. එතන දුක්තිේද එතන දොම්මස්තීද එතන උපායාසිතීද . මේ සියල දුකින් නිදහස්සන්නේ ආංගේ නිවන්නේ. තින් පින්වත්න මෙන්න මේ නිවන ටුපකාරවන ධරමය තමයි අපි දැන් මේ ඉගෙනගත්තේ තින් මේ ඉගෙනගත්ත දරමේ ඔබ කුමක්ද කරගන්නඕනේ ධාරයහි හොද්දර දරාගන්නවා කොහොම දරා ගන්න අපි කෙටිය මතක් කර ගනිමු මේ ඔබ ඇස අනුසාරයේ අනි තා ඇත්න හයටත් ගලපගන්න. ඇසයි රූප්‍රයය නිසා හටගන්නවා ඇසේ විඤ්ඥානය. කරනුතුන එකතුීම ඉස්පාර්ශය ඉස්පාර්චණය ඇැතියනවා වේද දැංගුබ මේක දකින්න ඕනේ පරිාපනාති කියන්නේ මේක තමාතුරින් දකින්න උත්සා කරනවා ට ඔබ කල්පනා කර හැන් රපය දකින කරන්න මගේ ඇස රූපයයි විඤ්ඥාණ එකතුන එකතුළන්න සා තමයි මේ ඇසේ රූපයක් දැක්ක කරනතු එකවීමට තමයි කියන්නේ ඇසේ ඉස්පාර්ෂයක. ඉස්පාර්ෂය නිසයි මේ වින්දනයක් විදීම ඇතිවෙන්නේ. මේ විදීම තුරින් ආසා ඇැතිවෙනවා. ආසාාව නිසයි මං මේ බැදෙන්නේ. එතකට අපිට බලන්ඩ පුළුවන් තමාතුරම මේ කාමයන්ට පැඳිබේදී යන හැටි. දෘෂ්ටිවලට අපේ ජීතය බැඳිල තියෙන හැටි. නොයෙක් පුරද්ධ වලට අපේ ජීවිත බැඳල තියන ඇැට මම මගේ මගේ ආත්මය කියලා බැඳල තියන හැටි මේක දකින්න අපි කල්පනා කණනවානය මේ බැඳීම් වගේම තමයි මේ හැම මොහොතකම විපාක පිණිස කර්ම සකස් ව හැම මොහොතක මේ තමයි භයනක පින්වත් ඇයි විපාක පිණිස කරමය සකස් වුනොත් අනිවාරෙන්ම උපතක් කරා යන්න සිද්ධෙනවා ඒක සැපවත්වෙන්න පුළුව දුක්න්න පුළුවන්කමතින ොහෝ දුරට ජීවිතය තුන ආරි සත්‍යවබෝධයක් නැත්තා සතරාපා උපදිනසාට තමයි කරමු සකස්යන්නේ. ඉති මෙන්න මේ ස්භාවේ අපි අපේ ජීවිතය තුළින් දකින්න උත්සාහ කළ. බුදුරජාන්සේගෙන් ආලවකයක් සෑහුව කතන්ස ලබතේ පඥ්ඥා කොහොමද ප්‍රඥාව ලැබෙන්නේ කියලා බුදුරජාණස වදාළේ සද්ධහන අර හතන් දම්මන් නිබ්ාන පත්යා. සුස්සුසා ලබතයේ පන්න අප මත්තව විචක් කන රහතන් වහන්සේ බුදුරජන් වහන්සල මේ ලෝකට පහළවෙලා නිවනට පමණුවන ධර්මේ කියල දෙෙනවා. ඒ ධර්මය තමා දෙැන් අපි මේ ඉගෙන ගත්තේ. සුස්සුසා ආනන්නේ ධර්මේ හොදයට කංයොමු කරගෙන අහලා අප මත්තු අප මාදීව ගැනෙ හෙටට කල්ලා නැතුව. අපි තාව මොහොතකට කල් දෙම්මු. තව පැයකට කල් දෙම? ප්‍රමාධද ප්‍රමාදදයි. එහෙන අනාග්‍යතිර කල් නොදා දැන්දැම් මේ මොහොතෙම නුව ඉනිිමසන්න අප මත්ව විචක්කනා නුවනි නිමසන්නකෙන ප්‍රමාදිය. ආන එතකොට ප්‍රඥාව ලැබෙනවත්කවා. ඒ විදියට උදාකරගන්න ප්‍රච්ඡාවෙන් තමයි මේ ජීවිතය පිරිසිදුවෙන්න. පං්ඥාය පරි සුද්ජති ජීවිතය පිරිතිි වෙන්නේ ප්‍රශ්නහාාව ආනේ ප්‍රඥා උපදගන්න පින්වත්න්නේ. ි හැමතිව ති ඒ නිසා. අපි හැම දෙනම අදිිෂ්ඨානයක් ඇති කරගන්න ඕනේ අපි හැම දෙනාටම උතුම් බුද්ධ සාධනය ලබන්ඩ පුළුවන් ප්‍රඥ්ඥාව උපදවාගෙන අපි හැම දෙනාටම උතුම් ආරි සත්‍යාවබෝධ කරගන්න මේ ශ්‍රී සද්ධරමය තුළින් ජීවිතයේ දැකලා මේ ඉපදෙන මැන්න සියලු දුකින්න්නේ නිදහශනීෙන් පිණෙනසම මේ උතුම් ශ්‍රී සද්ධරමය අපි හැම දෙනාටම උපකාරවේවාසාධ. සාදුසාද පින්වත්න ස්්‍රද්ධා බෞද්ධනාලිකාවි අසිරිමත් දම්සක පොස්සේ අද දවස්සයේදී ඔබට මේ උතුම් ශ්‍රී සද්ධරම දානය ලබා දෙන්නේ දිනුද සිල්වා මහත්මය සහ අසවෝකාද සිල්වා මහත්මය විසින් තු ධර්මදාන මේ පංකම මේ ැස් කළ සිියලු පුුණි ධරමයන් අනුමෝදැන් කිරීමට බලාපොරොත්තියෙනවා අපගේ ගුරුදේෝත්තම පිත් ලොහුසාවාමෙන් වහන්සේට සිිල් ුණ සුරක්කින මහා සඟරුවනට අනගාරිකු පාසික පිල්ලතුන්ට අනගාරිකා මෑණියන් වහන්සේලාට මේ සියලු දෙනාට උතුම් චතුරාරි සත්‍ය අවබෝධ කරගනීම පිණිසම ධර්මදානමය පින්කම හේතුවාසනා විත්වා. ඒවගේම මේ උතුම් ධර්මදාන මේ පින්කම සිදුකර ඒ පින්නව තුන්නමින් මේ පරලෝගී සිරු ඥාතීන්ට මේ පින් අන මෝදන්නෙත්වා පරලෝජීතසුවූ පත්තෙත්වා සැපවත් එත්වා ඒ ඥාතයෙන්ට අන් ොදුරුභාවක සසරුදුකින් නිදහස්සයෙන් පිණිසම මේ සියලුපින් හේතුවාසනා වෙත්වා. ඒ වගේම අද දින අසිරිමත් දම්සක සදහම් දේශනාව සඳහදායකත්ය දරන දිනූද සිල්ලා මහත්මි අසෝකාද සිල්ලා මහත්මයතුළු, ඒ පවුලේ සෑම සිරදි නාටමත් ඥාති හිතමිත්‍රාදිින් හැමදිනාටමත් මේ පින්හන මෝදන්වෙත්වා ඒ සිලු දෙනාට ලිදුක් නීරෝගී සූ පත්භාාවවෙච්චිර ජීවනය සලසිත්වා. ඒ හැම දෙනාටමත් ගෞතම් බුද්ධ සාාසිලතුම් චතුරාරි සත්‍යවබෝධ කරගැනය පිණිසම මේ අසිරිමත් දම්සක තුළින් රැස්කරගත් සියලපුපපුන් නිධරමයන්. ඒ කාන්තෙම හිේ තුවාසනා විත්වාස හැම දෙනාටම තෙරුවන් සරණයි නමෝබුද්ධාය අවසරපින් මස්වාමන් හන්ස. අමා දහරක් ගැල්ව වගේ ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ අප කෙරෙහි ඒ අතාර්ථය අවබෝධ කරගන්න දේශනා කළ උතුන් වූ ධර්මය හ් ැබුණා ඉතිං අද්‍යවසේදී රූපහනි මාධ්‍ය කල්්‍යාන මිත්‍රයා අද්ධාරපහණනිි නාලිකාවේ ගෞරවනයේ ආරාධනය පිළිගෙන මේ වැඩමකොට වදාලේ මහමවනාව භාවනාසපුවාසේ පින්ව ස්වාමන් වහන්සේ නමක්. අපි පින්ව ස්වාමීන් වහන්සේට පොුණ්්‍ය අනෝදනා කරවා. පින්වොස්වාමීන් වහන්සේට මේ ගෞතම බුදුසසුනේදීම චතුරාර් සත්‍ය ධර්මයවබෝධ කරගන්නට මේ පින උපකාරයක් වේවා.සාදුසාදුසාදු ඒ වගේම අධ්‍යිනේදී අසිරිමත් දම්සකඩසටහනට සැදහැ බර දායකත්වය සපයන්නේ දිනෝද සිල්වා මහත්මිය සහ අශෝකාද සිිල්වා මහත්මිය තුළු පිරිසයි. අපේඒ පින්නොත් පිරිසටත් ශ්‍රද්ධාරූ පහණී නාලිකාවෙනුවෙන්, පුුණ්්‍යානු ෝදනා කරනවා පිින්මත් පිරිසටත් මේ ගෞතතු බුස්සුනේදීමම චතුරාර් සත්්‍ය ධර්මය ඔබෝධ කරන්නට මේ පිණ උපකාරයක් වේවා.සාදුසාධසාදු දැන් අපි, න්න සාමීන් වහන්සේට වන්දනා කරමු. මාකිවවාට පසු ඔබත් පසඟව පිහිටවා වදනා කරමින් කියන්න. ඕකාස වන්දාමි බන්තේ මයාකතම් පුණ්ඥං සාමිනානුමෝදිි තබ්බං සාමිනාකතම් පුණ්ඥං. මයිහන්දා තබං සාදු සාදුු අලුමෝදාමි ඕකාස දවාරත්තේන කතන් සබ් බං අච්චයන් කමත මේ බන්තේ ඕකාස කමාමි පන්තේ දතියම්පි ඕකාස කමාමි බන්තේ තතියම්පි ඕකාස කමාමි බන්තේසාදුසාදුසාදු දැන් අධිනේදී ස්වාමීන් වහන්සේට ඒ උතුම් පරිෂ්කාර් ධර්මයන් පූජා කරන අවස්ථාවයි. අපි සියලු දෙනාමත් මේ උතුම් පරිෂ්කාර පූජාමය පුුණ්‍ය ධර්මය අනුමෝදන්නෙමු. මේ උතුම් පුුණ්‍ය ධර්මය අප සියලු දෙනාටම උතුම් චතුර සත්‍ය ධර්මය අවබෝධවීම් පිණිසනු උපකාරවේවා.සාධුසාධ දැම් මෙම් හෝතේදී අසිරි මත්දම් සක වැඩසටහන මින් නිමාවට පත්වෙනවා ඒවාගේම ශ්‍රද්ධාරූපහණනි නාලිකාවෙත් ටයන රූපහණී නාලිකාවෙත් සමගාමයේ විකාශන කටයුතු මින් නිමාවට පත්වෙනවා. නමුත් ඔබට හැකියාවත් තිබෙනෝ පියTV අංක අනු නමය ශ්‍රද්ධා නාලිකාව ඔස්සේ අපහාස්සම්බන්ධ වෙන්නට ඒවාගේම ඔබ ලෝකේ කොතන කටහිටියත් ඔබට හැකිියාවත්තියෙන අපේ නිලවෙ බඩිවියෝවන www.ද්.telල්ගේ රහා අපි හා සම්බන්ධවෙන්නට. ඉතින් නැවතත් හමූන බලාපොරොත්තුව ඇතුව ඔබෙන් සම්ගන්නවා. ඔබ සලුතිනාටම තෙරුවන් සරණයි. ඒ භාග්‍යවත්තුූ අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපගේ නමස්කාරය වේවා. නමෝබුද්ධාය.